අයිබෝන් ඔයාල හැමෝටම පරිගණක ආශ්‍රිත දත්ත නිරූපණයේ වීඩියෝ පාඩම් මාලාව යටතේ අද අපි කතා කරන්නේ ද්විමය බිටු විස්ථාපනය එහෙම නැත්නම් බිට් ෂිෆ්ටින් ගැන. මොකක්ද මේ ද්විමය බිටු විස්ථාපනය කියලා කියන්නේ? වීඩියෝ එක පටන් ගන්න කලින් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. ද්විමය බිටු විස්ථාපනය කියලා කියන්නේ යම්කිසි සංඛ්‍යාවක ස්ථානියාගයන් වෙනස් කිරීම. සරලවම කියනවනම් මේ සංඛ්‍යාවේ ස්ථානියාගයන් වෙනස් වෙන විදිහට සංඛ්‍යාවක් තල්ලු කරන එකක් තමයි මේ බිටු විස්ථාපනයක් කියලා කියන්නේ. හරි. මම දන්නවා මේක ඔයාලට එකපාර තේරෙන්නේ නැහැ. අපි මෙන්න මේ උදාහරණෙන් මේක බලමු. මෙතන තියෙනවා ස්ථාන 8ක ද්විමය සංඛ්‍යාවක් ලේස්ති කරලා. දෙකේ බිංදුව ඉඳන් දෙකේ 7 වෙනකන් ස්ථාන 8ක් මෙතන සූදානම්ින් තියෙනවා. හරි. මේ ස්ථාන 8 නියෝජනය වෙන විදිහට අපි ද්විමය සංඛ්‍යාවක් මෙන්න මෙහෙම ස්ථානගත කරමු. මෙන්න මෙහෙම තියමු. එතකොට මේ ද්විමය සංඛ්‍යාව තමයි 1.2 1.2 හරි. දැන් හොඳට බලා ගන්න. අපි මෙන්න මේ ද්විමය සංඛ්‍යාව එක වතාවක් දකුණට විස්ථාපනය කරනවා. සරලවම කියනොනම් එතකොට වෙන්නේ මේ ද්විමය සංඛ්‍යාව එක වතාවක් දකුණට තල්ලු කරනවා. මෙන්න මේ පැත්තට තල්ලු කරනවා. හරි. අපි දැන් බලමු දකුණු පැත්තට මේක තල්ලු කරලා. ඔව්. ඔයාලට පේන ඇති ද්විමය සංඛ්‍යාව එහෙමම සම්පූර්ණ සංඛ්‍යාවම අපි එක වතාවක් දකුණු පැත්තට තල්ලු කරා. එතෙන්දි ස්ථානියාගයන් කිසිම වෙනසක් වෙන්නේ නැහැ. ඔයාලට තේරෙනවා. එතකොට මේ සංඛ්‍යාවේ ඉලක්කම් ටික ස්ථානියාගයන් වලින් මාරුණා. මේ එයාලගේ දකුණු පැත්තේ තිබ්බ ස්ථානයට එයාලා මාරු වෙනවා. හරි. එච්චර සංකීර්ණ විදිහට හිතන්න එපා. ඔයාලා හිතන්න මෙන්න මේ සංඛ්‍යාව අපි දකුණු පැත්තට පොඩ්ඩක් තල්ලු කරා. එක වතාවක් දකුණු පැත්තට තල්ලු කරා. එතකොට මෙන්න මේ දකුණු පැත්තේ කෙළවරේම හිටිය මෙන්න මේ කොනේම හිටිය ඉලක්කමට මෙන්න මේ හිටිය සංඛ්‍යාවට මෙන්න මෙයාට දැන් ඉන්න ඉඩක් නැහැ. මෙන්න මේ පිටුවට ඉන්න ඉඩක් නැති නිසා එයාව අපිට ඉවත් කරන්න වෙනවා. එතකොට මෙන්න මේ පැත්තේ ස්ථානයේ පිටුවකට ඉඩ තියෙනවා. ඒක හිස් වෙලා දැන් තියෙන්නේ. ඒ නිසා අපි එතෙන්ට පිටුවක් යොදන්න පුළුවන්. මෙතෙන්දි හොඳට පරිස්සම් වෙන්න ඔයාලා අනිවාර්යයෙන්ම හිස් ස්ථානයකට දාන පිටුව බිඳුවේ පිටු වෙන්න ඕන. ඔයා දකුණු පැත්තට විස්ථාපනය කරත් වම් පැත්තට විස්ථාපනය කරත් කොහොම වුණත් ඔයාලා හිස් ස්ථානවලට දාන පිටුව අනිවාර්යයෙන්ම බිඳුවේ පිටු වෙන්න ඕන. හරි. අපි මේක තව වතාවක් දකුණු පැත්තට විස්ථාපනය කරමු. හරි. මෙන්න මේ සංඛ්‍යාව මම දකුණු පැත්තට තව එක වතාවක් මෙන්න මෙහෙම තල්ලු කරනවා. එතකොට මෙන්න මේ තිබ්බ 1 කියන පිටුවටත් ඉන්න ඉඩක් නැති වෙලා යනවා. ඒ කියන්නේ යාට ඉන්න ස්ථානයක් නැහැ. එතකොට මෙයාවත් අපිට අයින් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ වම් පැත්තේ 2/7 වෙනි ස්ථානයේ හිස්ව තියෙන්නේ. මේ ස්ථානයට පිටුවක් නැහැ. ඒ නිසා අපිට පුළුවන් පිටුවක් දාන්න. එතෙන් දාද්දී අනිවාර්යයෙන්ම බිඳුවේ පිටුවක් තමයි දාන්න ඕන. හරි. මේ කන්සෙප්ට් එක තමයි අපි කියන්නේ බිටු විස්ථාපනය කියලා. මම හිතනවා මෙන්න මේ සරල උදාහරණෙන් ඔයාලට පොඩි අවබෝධයක් මේකට ලැබෙන්නේ නැති කියලා. දැන් අපි උදාහරණ කිහිපයක් සලකලා බලමු. බිටු විස්ථාපනය කරද්දී අපිට විස්ථාපනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දකුණට විස්ථාපනය, අනික තමයි වමට විස්ථාපනය. දැන් අපි උදාහරණ කිහිපයක් සලකලා බලමු. මම 5 කියන සංඛ්‍යාව විස්ථාපනය කිරීම සලකනවා. බලන්න. මෙතන 10 පාදෙන් තමයි 5 කියන එක දීලා තියෙන්නේ. 5 කියන සංඛ්‍යාව මෙන්න මේ සංකේතය කියන්නේ දකුණට විස්ථාපනය කරන්න කියලා. මේක තියෙන්නේ මේ දකුණු අතට. අපි මේකට කියනවා කෝණික වරහණක් කියලා. කෝණික වරහන් දෙකක් මෙතන පාවිච්චි කරනවා. ඒ තමයි මේ සංකේතේ හැටි. මේ සංකේතේ නිරූපණය කරන්නේ එහෙමයි. කෝණික වරහන් දෙකක් දාලා දෙකක් කියලා දීලා තියෙන්නේ. 5 කියන සංඛ්‍යාව දකුණට විස්ථාපනය කරන්නලු දෙවතාවක්. ඒ කියන්නේ 5 කියන සංඛ්‍යාව දෙවතාවක් දකුණට විස්ථාපනය කරන්න. ඒ කියන්නේ අපි මේ 5 කියන සංඛ්‍යාව දෙපාරක් දකුණට තල්ලු කරන්න ඕන. අපි කරලම් බලමු. 5 කියන සංඛ්‍යාව අපිට ද්විමේ විදිහට ලියන්න පුළුවන් 1.1 කියලා. මෙහෙම තියලා බෑ. අපි කලින් වීඩියෝස් වලදී කතා කරා අපේ සම්මත අගයන් ප්‍රමාණය සම්මත පිටු ප්‍රමාණය බිටු 8යි. ඒ නිසා අපි මේක බිටු 8කින් නිරූපණය කරගන්නවා. ඉදිරියට බිංදු 5ක් දානවා. බිංදු 5යි 1.1 කියලා නිරූපණය කරගන්න. හරි. ඊට පස්සේ ඔයාලා කරන්න ඕන අපි දැක්ක දැන් මේ සංඛ්‍යාව දකුණු පැත්තට තල්ලු කරනවා. දකුණු පැත්තට තල්ලු කරද්දී වෙන්නේ මෙන්න මේ දකුණු පැත්තේ ඉන්න දෙපාරක් තල්ලු කරන නිසා දකුණු පැත්ත දෙපාරක් අයින් කරන එහෙම නැත්නම් දෙපාරක් විස්ථාපනය කරන නිසා මෙන්න මේ දෙන්න ඉවත් වෙනවා. ඒ දෙන්න වෙනුවට මේ පැත්තට තව සංඛ්‍යා එහෙම නැත්නම් තව බිටු දෙකක් දානවා. ඒ බිටු දෙක බිඳුව වෙන්න ඕන. හරි. අපි මුලින්ම මේ දෙන්නව ඉවත් කරනවා. දැන් මේ දෙන්නව අයින් කරනවා. ඊට පස්සේ මේ පැත්තට එයාලගේ හිස් අඩුව පිරෙන්න මේ පැත්තට බිටු දෙකක්
දාන්න පුළුවන් ඒ බිටු දෙක අනිවාර්යම බිංදු බිටු දෙකක් වෙන්න ඕන. ඒ අනුව අපිට අන්තිම අගය වෙන්නේ මෙන්න මේ බිටු බිංදු දෙකයි. අලුතෙන් ඇතුළත් කරපු බිටු දෙකයි බිංදුවේ බිටු දෙකයි. මෙතන තියෙන බිංදු 4යි 0.1යි. මෙන්න මේ ටික තමයි අවේ සංඛ්‍යාව වෙන්නේ. එතකොට අන්තිම පිළිතුර අපිට ලැබෙනවා 0.71 කියලා. අන්තිම පිළිතුර අපිට 0.71 කියලා ලැබෙනවා. මේක 10 පාදෙන් වහලා ලියන්න පුළුවන්. 1යි කියලා. මේ තියෙන්නේ 10 පාදෙන් 1 කියන සංඛ්‍යාව. මම හිතනවා මේක ඔයාලට සරලව තේරෙන්නේ නැති කියලා. අපි තව එකක් try කරලා බලමු. 67 කියන සංඛ්‍යාව දකුණට විස්ථාපනය කරන්නලු 3 වතාවක්. 67 කියන එක 3 වතාවක් දකුණට විස්ථාපනය කරන්න කියලා තමයි මෙතෙන්දි කියන්නේ. 67 කියන සංඛ්‍යාව මට ලියන්න පුළුවන් 1.4111 කියලා දීමේ විදිහට. මේක අපි බිටු 8කින් ලියා ගන්න ඕන. ඉස්සරහට බිංදුවක් දාලා 0.1.4112 කියලා. හරි. දැන් මෙතන 3 වතාවක් විස්ථාපනය කරන නිසා මේ අන්තිම තුනම 3 වතාවක් දකුණට විස්ථාපනය කරද්දී මෙන්න මේ 3 දෙනාවම අපිට නැති වෙලා යනවා. හරි. ඒ 3 දෙනාගේ අඩුව පිරෙන්න අපිට පුළුවන් මෙතෙන්ට බිටු 3ක් දාන්න. ඒ බිටු 3 බිංදුවේ බිටු 3ක්ම විය යුතුයි. හරි. එතකොට අපිට අන්තිම පිළිතුරනේ මෙතන බිංදුවේ බිටු 3යි, මෙතන ඉතුරු වෙලා තියෙන බිංදුවයි 1යි, මෙතන තියෙන බිංදු 3යි. එතකොට අපිට අන්තිම පිළිතුර මේ විදිහට ලැබෙනවා 0.41 බිංදු 3යි කියලා. මේක 10 පාදවල පරිවර්තනය කරොත් මේ තියෙන 8 කියන 10 පාදේ සංඛ්‍යාව. හරි. අපි තව උදාහරණයක් ගමු. 10 කියන සංඛ්‍යාව 10 කියන 10 පාදේ සංඛ්‍යාව වම් පැත්තට එක් වතාවක් විස්ථාපනය කරන්න කියලා තමයි මේ කියන්නේ. ඒ කියන්නේ වම් පැත්තට එක් වතාවක් තල්ලු කරන්න කියලා තමයි මේ කියන්නේ. අපි කරලම බලමු. හරි. 10 කියන එක මම ද්විමේ විදියට ලියන්න පුළුවන් 1.1 කියලා දෙකේ පාදේ. මේක කලින් වගේම බිටු 8කින් අපි තියන්න ඕන 0.41.1 කියලා ඔන්න මම බිටු 8කින් තියාගත්තා. හරි. දැන් මේ සංඛ්‍යාවේ වම් පැත්තටනේ තල්ලු කරන්නේ. වම් පැත්තට තල්ලු කරන නිසා, වම් පැත්තට විස්ථාපනය කරන නිසා මේ වම් පැත්තේ ඉලක්කම තමයි අපිට නැති වෙන්නේ. වම් පැත්තේ මෙන්න මෙයා අපිට නැති වෙනවා. ඒ වෙනුවට මේ පැත්තට 1 බිටුවක්, එහෙම නැත්නම් බිංදුවේ බිටුවක් අපි දානවා. 1 බිටුවක් මෙතෙන්ට දාන්න ඕනේ. ඒ බිටුව අනිවාර්යයෙන්ම බිංදුවේ බිටුව වලින් තමයි මෙතෙන්ටත් යොදන්නේ. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා අලුතෙන් බිටුවක් දානවා නම්, ස්ථානයකට හිස් වෙච්ච ස්ථානයකට අලුතෙන් බිටුවක් දානවා නම් අනිවාර්යයෙන්ම බිංදුවේ බිටුම දාන්න මතක තියාගන්න. හරි. ඒ අනුව පිළිතුර වෙන්නේ මෙතන ඉතුරුලා තියෙන බිටු බිංදු 3යි, මෙතන 1.1.0යි, අන්තිමට අපි අලුතෙන් ඇතුළත් කරපු බිංදුව කියන බිටුවයි. මෙන්න අපිට අන්තිම පිළිතුර ලැබිලා තිනවා 0.3යි, 1.1.0යි, 0.2යි කියලා. මේක දීමය කරොත්, මේක 10 පහතර හැරෙවොත්, මේක 10 පහතර හැරෙවොත් අපිට 20 කියන සංඛ්‍යාව තමයි අරගන්න පුළුවන් වෙන්නේ. 10 පහෙන් 20 කියන සංඛ්‍යාව ලැබෙනවා. හරි. අපි තව එකක් try කරමු. 60 කියන සංඛ්‍යාව, 60 කියන 10 පාද සංඛ්‍යාව වම් පැත්තට දෙවතාවක් විස්ථාපනය කරන්න. ඒ කියන්නේ වම් පැත්ත දෙවතාවක් තල්ලු කරන්න තමයි ඕන. 60 කියන එක අපි දීමෙන් ලියන්න පුළුවන් 1.42 කියලා. කලින් වගේම මේකත් අපි ස්ථාන 8කින් නිරූපණය කරගන්නවා. බිංදු දෙකක් ඉදිරියට දාලා 0.2 1.42. ඔන්න 60 කියන සංඛ්‍යාව ස්ථාන 8කින් නිරූපණය කරා. ඊටත් පස්සේ අපි මේ සංඛ්‍යාවෙන් දැන් දෙවතාවක් වම් පැත්තට විස්ථාපනය කරන නිසා අපිට මේ කෙළවරේ ඉන්න දෙන්න බිටු දෙක නැති වෙලා යනවා. ඒ දෙන්නව අපිට අහිමි වෙනවා. ඒ දෙන්න වෙනුවට මේ පැත්තට බිටු දෙකක් එකතු කරන්න ඕන. ඒ එකතු කරන බිටු දෙක අනිවාර්යයෙන්ම බිංදුවේ බිටු දෙකක් වෙන්න ඕන. ඒ අනුව අපිට ඉතුරු වෙනවා 1.4.4. අපිට අන්තිම පිළිතුර වෙන්නේ 1.4.4 කියන සංඛ්‍යාව. මේක 10 පාදවල හැරෙවම 240යි 10 පාදෙන්. ඉතින් ඔන්න මම බේසික්ම ඔයාලට කියලා දුන්න, මූලිකම විදියට ඔයාලට කියලා දුන්නා කොහොමද වමට සහ දකුණට විස්ථාපනය කරන්න කියලා ද්විමේ සංඛ්‍යාවක්. ඉතින් අපි තවදුරටත් මේ විස්ථාපනය ගැන කතා කරමු. ඇත්තටම මේකෙත් මීටත් වඩා සංකීර්ණ කාරණා තියෙනවා. නමුත් මූලික මට්ටමින් අපිට මේ කාරණා ටික විතරයි දැනගන්න අවශ්‍ය වෙන්නේ. කොහොම වුණත් ඔයාලගේ අදහස් හැමදේම පල්ලෙහින් කමෙන්ට් කරන්න. ඒ මතින් තමයි අපි ඊළඟ වීඩියෝස් ගැන අදහසක් ගන්නෙ. අපි ඊළඟට කරන්න ඕන මොන වීඩියෝ එකද කියන එක ගැන අදහසක් ගන්නෙ ඔයාලගේ කමෙන්ට් මත. වීඩියෝ එකේ නොතේරුම් තැනක් තියෙනවා නම්, ප්‍රශ්නයක් ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් පල්ලෙහින් කමෙන්ට් කරන්න. අපි ඒවට රිප්ලයි කරනවා අනිවාර්යෙන්ම. ඒ වගේම තමයි ඔයාලගේ යාළුවන්ටත් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. ප්‍රශ්න ගැටලු සහ ඔයාලගේ අදහස් පල්ලෙහින් කමෙන්ට් කරන්න අනිවාර්යෙන්ම. අපේ චැනල් එකත් එක්ක එකතු වෙන්න, අපිත් එක්ක සබ්ස්ක්‍රයිබ් කරන්න. අපේ සෝෂල් මීඩියා ලින්ක්ස් තියෙනවා පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ. ඒවත් එක්කත් එකතු වෙලා අපිත් එක්ක අප්ඩේට් එකේ ඉන්න. එහෙනම් ඊළඟ වීඩියෝකින් හමු වෙමු. මම අයේෂ්, ඊකෙත YouTube channel එක වෙනුවෙන්.